මේවා කරන්නේ විවිධ අතරමැදි කණ්ඩායම්. මේක මාෆියා කණ්ඩායම් තමයි මේක සිද්ධ කරන්නේ. ඒ වගේ කණ්ඩායමක් තරයි අර අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ mantri කෙනෙක් අහු වුණේ ජනතායි මුක්ති පෙරමුණේ mantriතුමේ. ඒත් ඒ වගේම තමයි ලාඕස් රාජ්‍යයට යවලා අපේ මිනිස්සු අනතුරටපත් වුණේ නියෝජ්‍ය කතානායකතුමා තමයි ඒ සම්බන්ධයෙන් අපිට කරුණු වාර්තා කරේ. එතකොට මමයි දැන් අර ඕමානේ තානාපති කාර්යාලයේ ඉස්සරහා ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ. ඒ උද්ඝෝෂණ කරන්නේ තනිකරම පැනලා ගියපු අය. ඒ අයගෙන් ඒ අයට ටෙලිෆෝන් එකක් කෝල් එකක් දීලා මෙහෙ එතරම්පි කියලා සංවිධානයක් තියෙනවා ජනතායි මුක්ති පෙරමුණ කරන අර සඳුන් හෙත්ති හිටපු මන්ත්‍රීතුමා ගෙනල්ලා ඒ අයට කතා කරලා කියනවා රණ්ඩු කරන්න රටේ කීර්ති නාමය විනාශ කරන සම්පූර්ණ අනීතිකව ඒ රටට ගියපු අය. ඒ වගේ අය විසින් මට උපු ලියුමක් මම ඔබතුමාට එව්වා. ඔබතුමා මට කාරුණිකව පිළිතුරක් කියලා තියෙනවා. ඒ ගැන යොමු කරලා තියෙන අය අදාළ අංශවලට කටයුතු කරා. දැන් මේ අය ඉන්නේ අනීතිකව. ඒ රටවල් වල. ඒ නිසා ඒ අය නිතරම අවදානමකට ලක් වෙමින් ඉන්නේ. ඒ නිසා ඒ අයගේ බලාපොරොත්තුවත් ඉල්ලීමක් තමයි ලංකාවේ ආණ්ඩුව මැදිහත් වෙලා ඒ අය අනීතික භාවයෙන් මුදලා යම් ආකාරයක ඔවුන් එහි ඉන්නා වූ කාලය වීසා බලපත්‍රයක් නීත්‍යානුකූලව ලැබෙන ආකාරයට ඔවුන් රැකියාවක යෙදී ඉන්න අය දැන්ට ඔවුන්ගේ රැකියාවක යෙදී ඉන්න අය ඔවුන්ගේ ශ්‍රමය අවශ්‍යයි ඒ බව පෙන්නලා ස්තුතියි බොහොම ස්තුතියි මම කාරණා දෙකටම උත්තර දෙන්නම් පොඩ්ඩක් වෙලාව අරගෙන උත්තරයක් දෙනවා සමා වෙන්න මොකද මේක ජාතික වශයෙන් ඉතාමත් වැදගත් කාරණාවක් නිසා අරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විසිට වීසා මගින් විදේශගත වීම කියන කාරණාව රැකියා විදේශ රැකියා ක්ෂේත්‍රයට ගන්නේ නැහැ නෛතිකව ගත්තහම ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්නේ විදේශ කාර්ය නියුක්ති කාර්යාංශයේ අරමුණු වෙලා තියෙන්නේ විදේශ රැකියා ප්‍රවර්ධනය එවගේම ගියයින් පස්සේ ඒ අයගේ ආරක්ෂාව එයාගේම ඒ අයගේ ලංකාවට ආවයින් පස්සේ නැවත එයාලගේ රීඉන්ටග්‍රේෂන් කියන පාර්ථකය නැවත සමාජගත කිරීම කියන කාරණාව. එතකොට විදේශ රටකදී ආරක්ෂාව සපයන්නත් නැවත ආවහම බලා ගන්නත් යවන කාරණාවත් රෙගියුලේෂන් පාර්ට් එක තමයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට තියෙන්නේ. එතකොට මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත මගින් 1985 පනත මගින් මේක ලියාපදිංචි වෙලා යා යුතුයි කියන එක මුළු රටේම සියලු දෙනා දැනුවත් කරලා තිනවා. අද එදා මෙදා තුර හැමදාකම මේ පිළිබඳව මාධ්‍ය මගින් හැම ක්ෂේත්‍රයකින්ම දැනුවත් කරලා තියෙනවා. නමුත් අද වෙනකොට මිනිස් වෙළඳාම කියන ක්ෂේත්‍රයට ගැනෙන විදිහට මේක රටක ආරක්ෂක අමාත්‍යාංශයට තමයි මේක ගැනෙන්නේ. මේක තියෙන්නේ බවුන්ඩරිස් පැනලා යන එක මුහුදෙන් හෝ ගොඩබිමෙන් හෝ වෙනත් මාර්ගයකින් රටකින් තවත් රටකට අනීතිකව යෑම මේ අනීතිකව යද්දී මේ අය මුදල් අරගෙන ප්‍රවාහන කටයුතු මේකේ පනතේ තියෙන මේ නීතියේ සකස් වෙන ආකාරයටම මේ මිනිස් සංක්‍රමණයක් අනීතික මිනිස් සංක්‍රමණයක් සිද්ධ වීම. එතකොට මේක ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩපිළිවෙල. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ වෙනම මේ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් තියෙනවා. නමුත් මේ සියල්ල තිබුණත් මේ රටේ මිනිස්සු යන්නේ අවසාන වශයෙන් විද්‍යාශ රැකියාවකට නේද කියන දැසිරි ජයසේකර මැතිතුමා කියන කාරණාව ඉඳගෙන අපි මේ සම්බන්ධයෙන් අපිට කළ හැකි කාර්යදාමයන් විශාල වශයෙන් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද පහුගිය කාලවකවාන වෙනකොට මිඩ්ල් ඊස්ට් රීජන් මේ රටවල් දෙකක විශේෂ වශයෙන් මේ සම්බන්ධයෙන් තත්ත්ව වාර්තා වුණා. මොකද අනිත් හැම රටකම විසිට වීසා මාර්ගයෙන් ඒ රටට ගන්නෙ නෑ. අරගෙන ඒක කන්වර්ට් කරන්න දෙන්නේ නෑ. ඒක වෙනස් කරන්න දෙන්නේ නෑ. නමුත් රටවල් දෙකක ඒ රටට සංචාරකයන් හැටියට ඒ රටට ගිහිල්ලා රස්සාවල් හොයාගෙන ඒක මාරු කරගැනීමේ අවස්ථාව රටවල් දෙකක විතරක් මේ මැද පෙරදිග කලාපයේ තිබුණා. නමුත් ඒ රටවල් එක්ක අපි සාකච්ඡා කරා මේක නතර කරන්න ඒක බැරි වුණා. කොහොම වුණත් පෞගිය කාල වෙනකොට විශාල සංඛ්‍යාවක් මේ රටවල් දෙකට ගිහිල්ලා මේ අය අනාථ වෙන්න පටන් ගත්තා. මේක නිසාම මේ පිළිබඳව අපි නීතිය තැඩි කරා නීතිය ඉතාමත්ම දැඩි කරා විතරක් නෙවෙයි මෙහෙම යවලා තියෙන සියලු දෙනා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළා. නමුත් අවාසනාවකට මේ පුද්ගලයන් බහුතරයක් යවන්නේ ලියාපදිංචි විදේශ සේවා නියුක්ති ආයතන නෙවෙයි. මේවා කරන්නේ විවිධ අතරමැදි කණ්ඩායම්. මේක මාෆියා කණ්ඩායම් තමයි මේක සිද්ධ කරන්නේ. ඒ වගේ කණ්ඩායමක් තරයි අර අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ mantri කෙනෙක් අහු වුණේ ජනතායි මුක්ති පෙරමුණේ mantriතුමේ. ඒත් ඒ වගේම තමයි ලාඕස් රාජ්‍යයට යවලා අපේ මිනිස්සු අනතුරටපත් වුණේ නියෝජ්‍ය කතානායකතුමා තමයි ඒ සම්බන්ධයෙන් අපිට කරුණු වාර්තා කරේ. එතකොට මෙන්න මේ වගේ මිනිස්සුන් පැටවීම මිනිස් වෙළඳාම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ මිනිස් වෙළඳාම අත්තරක් කිරීම අත්තරංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙන් කටයුතු කරන්න බෑ. ඒක කරන්න ඕනේ රටේ තියෙන අනෙකුත් නීති ක්‍රියාත්මක කරලා. එතකොට අද විදේශ සේවා නියුක්ති කාර්යාංශිනුත් මේ වගේ සම්බන්ධ විදේශ රැකියාවක් කියන වචනයක් ගෑවුනොත් ඒ සම්බන්ධයෙන් මුදලක් අය කරලා තිබුණොත් කියන කාරණා අපි එකරාශී කරගෙන
අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. මේ පහුගිය මාස කීපයකට අත්අඩංගුවට ගැනීම සංඛ්‍යාව බැලුවොත් ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් දැනුවත් කිරීම කියන කාරණාව අපේ සංවර්ධන නිලධාරීන් හරහා ගම් මට්ටමින් දැනුවත් කරනවා. සමාජ මාධ්‍ය හරහා දැනුවත් කරනවා. ප්‍රධාන මාධ්‍ය ජාලා හරහා දැනුවත් කරනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා. මේ හැම එකක් හරහාම මේ පාර්ලිමේන්තුවේ හැම වතාවකදීම යන තැන අපි කියනවා මෙහෙම ගියොත් අපි වග කියන්නේ නැහැ. මේ වැරදි විදියට ගියොත්. වැරදි විදියට සල්ලි දුන්නොත් අපි වග කියන්නේ නැහැ. මේක අපි කොච්චර කිව්වත් මේ මිනිස්සු තේරුන්නේ නැහැ හැමෝම කිතනවා කවුරු හරි කියන බොරුවකට අහු වෙනවා. මේකනේ අපේ රටේ නයි ධාතු වලටත් අහු වෙච්ච රටක් නේ මේක. එතකොට ඒ වගේ තවමත් එහෙම රැවටෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා අපිට මේ රැවටීම ගැන අපිට අමුතුවෙන් කොච්චර කිව්වත් මේක කියලා දෙන්න බෑ. මේ මිනිස්සුගේ රැවටීම තවම රැවටෙනවා. එතකොට මේ උත්තරය දෙන්නේ තව දීර්ඝව. එතකොට මේක මේ මැද පෙරදිග කලාපයට විතරක් නෙමෙයි මෙතුමා කිව්වා වගේම අපේ වාසුදේව නානයක්කාර මෙතුමා කිව්වා වගේම ජපානය, කොරියාව, මෙහෙම රුමේනියාව මේ රාජ්‍යයන් රැසකටම මේ විදියට විසිට් වීසා මාර්ගයෙන් පැනලා ගිහිල්ලා ඒ රටවල් වල ඉන්න අනීතිකව සිටීමේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ නොම්බරේ වැඩි වෙනවා. එහෙම වැඩි වුණාම අපේ රටට හම්බෙන කෝටා ප්‍රමාණයත් අහිමි වෙනවා. අපේ රටේ මිනිස්සු ගන්නෙ නැහැ. අනිත් කාරණාව තමයි දැනට එහෙම ගිහිල්ලා ඉන්න අය. ඒ අයව නීත්‍යානුකූල කරන්න ගියාම මේ අපේ වාසුදේව නානයක්කාර මැතිතුමනි එක දවසකට ඩිනාර් 20ක් ඩිනාර් 30ක් දාන්නේ මාස ගණනක් රස්සා මේ රටේ අනීතිකව ඉඳලා තියෙන මේ රටවල් වල. ඒ මුදල රුපියල් මිලියන 2යි 3යි එක පුද්ගලයෙක්ගේ. කවුද එතකොට මේක ගෙවන්නේ? අපේ රට කොයි විදිහටද මේකට ගෙවන්නේ? AI ගිහිල්ලා තියෙන විදිහට AI ගේ ගෙවල් වලින් අකාම එක කැන්සල් කරගන්න. AI ගේ ඒ රටේ ගිහිලා ගෙදරට ගියාම ඒ රටින් යම් මුදලක් අය කරනවා. ඒ මුදල ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද? මේ අහිංසක මිනිස්සු සල්ලි නැහැ. හැබැයි අපි ජනාධිපතිතුමා විශේෂ මැදිහත් වීමක් කරලා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා දුන්නා. අපිට සීමා සහිත කාලයකට විතර දැනට සේෆ් හවුස් වල ඉන්න අනීතිකව ගියපු නීති විරෝධීව ගියපු එහෙම අනාථ වෙච්ච අයගේ මේ මුදල් ගෙවලා හරි සාකච්ඡා කරලා මෙයා ගෙන්න ගන්න කියලා. ඒ කාල සීමාවත් පහ වුණා. ඒ නිසා තමයි දැන් අර ඕමානේ තානාපති කාර්යාලයේ ඉස්සරහා ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ. ඒ උද්ඝෝෂණ කරන්නේ තනිකරම පැනලා ගියපු අය. ඒ අයගෙන් ඒ අයට ටෙලිෆෝන් එකක් කෝල් එකක් දීලා මෙහෙ එතරම්පි කියලා සංවිධානයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ කරන අර සඳුන් හෙත්ති හිටපු මන්ත්‍රීතුමා ගෙනල්ලා ඒ අයට කතා කරලා කියනවා රණ්ඩු කරන්න රටේ කීර්ති නාමය විනාශ කරන සම්පූර්ණ අනීතිකව ඒ රටට ගියපු අය. මෙන්න මේක අපි රටක් විදියට කල්පනා කළ මිනිස්සු දැනුවත් කරන්න ඕනි නීති විරෝධීව මෙහෙම යන්න එපා කියන එක. නමුත් මේක යනවා. හැබැයි රජයේ විදියට අපි දැනුවත් කිරීමක් කරනවා, නීතිය ක්‍රියාත්මක කිරීමක් කරනවා. තවදුරටත් මොකද මිනිසුන්ගේ යෑමේ ඊමේ නිදහස ගුවන්තොටුපළ හරහා සීමා කරන්න අපිට තියෙන ඉඩ අඩුයි. කවුරු හරි විසිට් වීසා එකක් අරගෙන සංචාරයකට යනවායි කියලා කිව්වහම ගුවන්තොටුපළේදී අපිට නිසියාකාරම අවබෝධ වුණොත් මෙයා යන්නේම රස්සාවකට කියලා අපි නතර කරනවා. හැබැයි ගොඩක් අය ඉන්දියාවට සංචාරය යනවා කියලා, තවත් රටක කොණ්ඩෙ කපන්න යනවා කියලා, එහෙම වෙන වෙන තැන්වලට යනවා කියලා තමයි මේ සංචාරක වීසා මගින් යන්නේ. ඉතින් මේක ඉතාමත්ම බරපතල කාරණාවක්. නමුත් දැන් වෙනකොට ඉතාමත්ම හොඳ කලමනාකාරී තත්වයකට අපිට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔතුමාලා දෙපළට බොහොමත්ම සූතිපි කාරණා මතු කිරීම සම්බන්ධයෙන්.